පුරුදු සුවඳක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කිව්දේ ලෝකෙම නැට වෙන රස No more dry skin? Nile full pass. Nothing heals like Nile Naturals. මට දුක පුතේ පොඩි කාලේ ඉඳලා අම්මත් නැතුව ඇස් දෙක වගේ බලාගත්ත මේ දරුවන්ට මේ කොහෙවත් යන්නේ ඇවිල්ලා මේ කඳුළු දීලා යන්නේ ඒක මේ හිතර දරා ගන්න අමාරුයි තාත්තේ වෙන්න තියෙන දේවල් අපිට වළක්වන්න බෑනේ. දැන් අපිට තියෙන්නේ මෙයාගේ හිත හදන එක විතරයි. පොඩි උන්ට වගේ සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා හිත හදන්න. එහෙම බෑ පුතේ. මේ ලෝකේ අපි වැඩියෙන්ම ආදරය කරපු කෙනා අපිව දාලා යන එක තරම් වේදනාවක් තවත් අපිට තියෙනවා. විශේෂයෙන් කෙල්ලන්ට. අර මිලින්දයා මුල් දවස්වල අපේ ලොක්කිට කොයි තරම් කෙනෙහිලි කම් කරාද. ඒවට ලොක්කි කොච්චර අඬල තියෙනවා. මට තොරෙ අර පොඩි කෙල්ලව තුරුළු කරාගෙන ඒක අඬනවා. දැන් ඒකම එකකින් අඟිට වෙලා. තාත්ති යහන්න අපිත් මේ තරම් දුක් වෙනවා කියලා නංගි දැනගත්තොත් එයාට තවත් අමාරුයි හිතා දාගන්න. මට බය ඔවලින් මෙවලින් නංගි කැම්පස් එකේ වැඩ මොනවා කරගයිද කියලා. මට තාම හිතාගන්න බෑ පුතේ. දැන් නංගි කොහෙද තාත්ති? තාම කෙල්ලා අඬනවා. දැන් මොකද ලොක්කී නංගි කරන්නේ? තාමත් ඒ විදියමයි තාත්තේ. අඬනවා. අපි කොච්චර කිව්වත් ඉතින් එහෙම එකපාර හිත හදාගන්නත් බෑනේ. ඔන්න ඔහෙ දුක නැති වෙන්නත් එක්ක අඬපු දෙයි. දැන් අපි මේකට මොකද්ද කරන්නේ ලොක්කී? අනේ මන්ද තාත්තේ. මේ ගෙදර කෙල්ලන්ට කසාද හරියන්නේ නැද්ද කොහෙද? නැත්තම් රන්දිකස කොච්චර ආදරෙන්ද හිටියේ නංගිට? ඔය දේවල් නම් දැන් කාලේ විශ්වාස ගන්න අමාරුණක් ඒ. ඒකත් ඇත්ත. හැබැයි ඉතින් රන්දිකස මෙහෙ ආවේ ගියේ අපේ කෙනෙක් වගේ. කොහොමත් ඉතින් මේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි නුනේ. මෙතන උනේ මේ අපේ මෙවුන් ඇවිල්ලා අපේ මොළුවට අත හොදල ගිහපු එකනේ. ඔය උඹලගේ නැන්ද කුෂානි ඉස්සර හිටියේ මගේ ඇඟේ කොටසක් වගේ. කසාද බැන්දට පස්සේ තමයි මේ සේරම. අනේ උඹලා නම් කවදාවත් එහෙම වෙන්න එපා. එහෙම වුණාම තමයි ඔය මොරෝකොල වගේ උන් අපේ ඇඟේ නගින් දෙන්නේ. දැන් අපි මොකක් තාත්ති කරන්නේ? බැන්දලට දිනන්න ඇරලා පාඩුවේ ඉන්නවද? දැන් කරන්න තියෙන එක දෙයයි. ඒ මොකද්ද? අපි මේ ගේ විකුණමු පුතේ. එතකොටවත් මුන් අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙයිනේ. අපි මේ ගේ විකුණමු. මේ ගේ විකුණන්න? තාත්තම නේද අපිට කියලා තියන්නේ වැරද්දක් නැත්තම් කිසිම දෙයකට පිටිපස්සට යන්න එපා කියලා. සමහර වෙලාවල් වලට මේ වගේ තීරණ අපිට ගන්න වෙනවා පුතේ. එතකොට නැන්දලා මේකට කැමති වෙයිද? කැමති වෙන්න වෙනවා. මොකද වෙන විසඳුමක් මේකට හොයාගන්න අමාරුයි පුතේ. උඹලා කැමති වුණත් නැති වුණත් මට මේ තීරණය ගන්න වෙනවා. අම්මා ජීවත් වුණ ගෙදර නේද තාත්තේ මේ? මේ මිනිස්සයා කොහේ හරි හොඳ තැනක ඉඳන් බලාගෙන ඇති. අපි සතුටෙන් ඉන්නවද කියලා.
ඒක තමයි යාගේ සතුට එදා ඉඳලා. තාත්තා කැමති තීරණයක් ගන්න. කොහොමත් අපි තාත්තගේ තීරණයට පිටින් යන්නේ. තාත්තට හොඳ විදියක් ඉති. මල්ලි මේ වැඩි ටීචර් කැමති නෑ වගේ නේද? තාත්තා දන්නවනේ තින් එයාගේ හැටි. ඔක පොඩ්ඩක් තේරුම් කරලා දුන්නම තේරුම් ගනීය. නමත් මේ තීරණය ගන්න හිතකින් නෙමෙයි. වෙන මොනවා කරන්නද? ලොකුගේ අකමැත්තක් නෑ නේද මේ තීරණය? තාත්තම නේද අපිට පුරුදු කරේ. අතාරින්න දෙයක් තියෙනවනම් අමාරුවෙන් අල්ලගෙන ඉඳලා රිද්ද ගන්න නැතුව අතාරින්න කියලා. මං ඒ දවස්වල උඹලට කියපු දේවල් උඹලා දැන් මටම කියනවා නේද පුතේ? පොඩ්ඩක් අර කෙල්ල දිහා ඇහැ ගහගෙන ඉඳපල්. මේ කාලේ සිද්ධ වෙන්නේ අපිට ඕන දේවල් නෙමෙයි. පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. ලීව ආයුෂ්. නංගි අඬනවා කියලා ඔයාවකට කොයිතරම් වෙලා අඬන්නද? මට දුකයි අක්කේ. හරි හරි මම දුක නෑ කියන්නේ. හැබැයි තින් දුකයි කියලා ඔච්චර මහලොකු දුකක් නෙමෙයිනේ. මොකද්ද මහලොකු දුකක් නෙමෙයි කියන්නේ? දැන් මොකද ප්‍රශ්නේ? මං එයාට ආදරෙන් හිටියේ. අයියෝ. ඇයි? ආදරේද දැන් ඔය ඔච්චර ලොකු ප්‍රශ්නේ? ඔය ජීවිතේ ගැන දන්න තරම තමයි ඔය. ඇයි? ඔය වයසේදී දුක කියලා දැනෙන එකම දුක ඕක. ඉතින් හොම් ප්‍රශ්නයක් අහවට පස්සේ තරුණ ළමයි හිතනවා ජීවිතේම ඉවරයි කියලා. මීට වඩා දුක් මොනවද අක්කේ? ඔයාට වැඩි දුර බලන්න ඕනේ. ඔයාගේ අක්කා දිහා බලන්න. කසාද බැඳ ආදරය කළා නෙමෙයි. හැබැයි කසාද බැඳට පස්සේ හිත හදාගෙන මම මිලින්දයි ආදරය කරන්න ගත්තා. දරුවෙක් ලැබුණා. අපි වෙනම හිටියා. ඒත් අන්තිමට මොකද උනේ? ඩිවෝස් එක වෙනකම් මම ආවා. ඔයා හිතන්නේ මට දුක නැහැ කියලාද? අර දරුවා දිහා බලන ගානේ මට දුකයි. ඒ දරුවට තාත්තා කෙනෙක් ඕන. මට ආදරේ ඕනේ නැහැ. ඒත් එයාට තාත්තා කෙනෙක් ඉන්න ඕනේ නේද? කොච්චර ප්‍රශ්න තියෙනවද නංගේ ජීවිතවල? මට ලැජ්ජයි අක්කේ. එහෙම කොටද? මනමාලෙක් බලන්න ඇවිල්ලා හැරිලා ගියාම ඒක කෙල්ලෙක්ට දැනෙන්නේ කොහමද අක්කේ? ඒක ඉතින් මනමාලයාගේ වැරද්දක් නේ. නෑ නෑ අක්කේ. එහෙනම් ඒක අපේ වැරද්ද. මොකක්ද අපේ වැරද්ද? නන්දලා වෙන කෑ ගැහුවනේ. අනේ පිස්සු. ඒ මිනිස්සු ආපු වෙලා ඉඳලා වාහලේ පරාල ගැන්න බිත්තිවල පළල මැන්න සල්ලි හොයාගෙන ආපු මිනිස්සු දෙන්නේ. ඒක නම් මාත් දැක්කා. ඔයා හිතනද ඔයාට රන්දිකව බැඳත් සතුටින් ඉන්න පුළුවන් කියලා? ඇයි අක්කේ මිනිස්සු එහෙම? මේකයි රන්දික දැනට එහෙම නැතුව ඇති. හැබැයි ඒ අම්මගේ තාත්තගේ පුතානේ නේද? කාලෙත් එක්ක එයාටත් ඒ දේවල් වෙන්න පුළුවන්. ඔයාට ලැජ්ජ වෙන දෙයක් නැහැ. ඔයා හිතන්න ඕන මෙච්චරයි. ඔයා උගත් ලස්සන ගෑනු ළමයි. කොල්ල හොයන්න දෙයක් නැහැ. හොයාගෙන ඒවි. අපි බලමුකෝ. ජීවත් වෙන්න ඕන වෙන්නේ ලස්සනවත් සල්ලිවත් නෙමෙයි. තමන්ව ජීවිත කාලෙට මාදරෙන් බලා ගන්න පුළුවන් මනසේ. ඔව් අක්කේ. හිතට දුකක් එන වෙලාවට අඬන්න. අඬලා හිත හදාගන්න. හිත හදාගෙන ওই සිද්ධිය අමතක කරලා දාන්න. හරිද? අපි නැවතුණු තැනින් ජීවිතය ආයෙ පටන් අරගෙන ඉස්සරහට යන්න ඕනේ.
හරිද? නැඩන්නේ. දැන හරි මාසිබා. ඒ අන්නරු ඉන්න. බලංකෝ ඉන්න විදිය මොකෙද ලිකගේ. ගණන් ගන්න තු යන්න. ඒක මං අහන්න. ආ මං ඔබ අල්ල ගන්න තමයි හිටියේ. ඒකට මම මේ අර ශාන්ති චිනෝ. මේ දුවෙල්ලනේ හලෝ. කොහෙද ගියේ ඔයා? කුණු පොළවට මං කිව්වේ උඹට මම බාල ගන්නකො උඹ මට දැන් කියපන් අපිට මොකද වෙලා තියෙන්නේ ඇයි අපි එනකන් ඉන්නෙත් නැහැ ඉස්කෝලේ දි කතා කරන්නෙත් නැහැ ටියුෂන් ක්ලාස් ආවෙත් නැහැ උඹට මොකද්ද වෙලා තියෙන්නේ උඹ දන්නවනේ බා මේ දවස්වල අපි සතුටින් නෙමෙයි ඉන්නේ ඇත්තට ඇයි අපේ ගේ විකුණන්න හදනවනේ අපිට අපේ ගේ නැති වෙන්න යන්නේ ඔකරි තින් අපේ ගෙදර අයත් වගේ කියන්න ඕනේ. මට කට උත්තර නෑ මලිතයා. මම උඹට බ්ලේම් එක දැම්ම නෑනේ බං ඉතින්. බ්ලේම් එක දැම්ම නොදැම්මා. මට බ්ලේම් එක එනවනේ. ඉතින් උඹ මොනවා කරන්නද? ඒකනේ බං. උඹ මොනවා කරන්නද අයියලාගේ දේවල් වලට? හැබැයි උඹගේ අයියලාට තාත්තලාට නම් ඉතින් මේවෙන් ගැලවීමක් නෑ. මං දන්නේ නෑ මචං එයාලා මොනවද මේ කරන්න හදන්නේ කියලා. අනේ මන් දබා මේ ඔක්කොටම මුල අර නයනයා නයනයා කිව්වා කියලා අපේ මේ ගොන් වහන්සේලා කරන්න ඕනද අපේ අයලට මනුස්සකමක් නැහනේ මනුස්සකමක් වේද මං ඉතින් තියෙන්නේ උඹගේ අයියා හැදෙන්නේ ඉතින් උඹගේ තාත්තා හැදුණ විදිහටනේ මට සමා වෙන්න මලිතයා මං ඉතින් උඹට මුකුත් කිව්වේ නැහනේ ඉතින් මම මුකුත් නොකිය ඉන්න එකම තමයි මට දුක බකේන්ටි මට බැන්න නම් මට දුක නෑ. අපේ අයියා උඹට තමයි බැන්නේ. උඹට තමයි වෙනස්කම් කරේ. ඒත් ඉතින් උඹේව ගණන් ගත්තේ නෑනේ. උඹේ මිනිස්සු කරන දේවල් උඹේ පිට දාගෙන උඹ කරබාගෙන හිටියා. අන්න එදා තමයි අපි තේරුම් ගත්තේ උඹ වැරදි නෑ කියලා. තේරුණා නේද ගොන් අලේට. අනේ නෑ දස්සනේ මලිතගේ පවුලේ අය කියන්නේ ගොඩක් සතුටින් ඉන්න අය. මේ අපේ පවුලේ උන්වගේ කාට එක නැත්තේ නෑ. මට ඒකමයි දුක. හරිද වයගෙන දුක් වෙන්න එපා. හරිද? සතුටින් සමගින් ඉන්න පවුලක් ගියක් නෙමෙයි පාරේ ගහක් යට වුණත් සතුටින් ඉන්නවා. උඹ ගැන බය වෙන්න එපා. දැන් ඔය කොහෙටද යන්නේ? ගෙවල් හොයනවා. තාත්තල නඩු කියන්නේ අලුතෝ. ගේ විකුණලා ඒ ඕනෑයට බෙදලා දීලා තාත්තල ලැබෙන කොටස බැංකුවේ දාලා ඒ පොලියෙන් කුලියට ගයක් අරන් ඉන්නවලු. හිමීට ගයක් හදනවා කිව්වා. අනේ මන් දබං. අපි යා. නිසාරයමසු නව ලක්ස් පොටනිකල්ස් පොලයි මොකද ඇයි බිම අනේ නෑ ඉතින් මෙතන හොඳයි නේද ඇයි නැයි මෙතන ඉඳගත්තාම මෙතනින් ආයේ පල්ලයට වැටෙන්න තැනක් නැහැ නංගි. එහෙමද? අනික ඉතින් ඔය ලොකු ලොකු අතුවල්ලන් උඩ ගිහිල්ලා අන්තිමට බිම වැටුනාම පස්ස බිම එනවනේ. මොකද කියන්නේ? නැ මං කිව්වේ මේ ඉතින් මේ කාටද දැන් එහෙම කියන්නේ? මොකද්ද? ලොකු ලොකු අතු කතාව? නැ ඉතින් මේ පොඩි කාලේ ඉඳන් එකට හිටපු මේ අපිව අමතක කරලා ගමනක් ගියානේ තින් නේද කවුද සෙනුරු නංගිලා තමයි
මොනවා කියවද මන් දානේ? ඇයි තේරෙන්නේ නැ? නෑනේ. ඒ නාගන්නකොත් දැන් මේ දැන් අරූට මොකද උනේ? කාටද? අර අර පොතේ ගුරාට. මොන? අර කැම්පස් එකේ. අ රන්දිකස ගැන දහන්නේ. ආව ඌ ගැන තමයි. මොනවත් නෑ ඉතින්. එයා ඇවිල්ලා ගියා. ඇවිල්ලා ගියාද නැත්තම් යන්නම ගියාද? ඉතින් මොකද ඉතින්? මොකද්ද? දුකයිද? දුක නැතුව ඒ මේ අඬන්න දෙපා ඉතින්. මේ මේ අඬකෝ. ඒ මොකද මේ සියලුම වැරදි වලට මේ අයියා සමාව දෙනවා බය වෙන්න එපා. මොකද කියන්නේ? ඔව් ඉතින් අවංක අකලංක කුළුඳුල් ප්‍රේමී නාමෙන් තමයි ඉතින් හැමදේම. අනේ මේ මට වෙච්ච වැරද්දක් නෑ හොඳේ. එහෙනම් මේ අඬන්නේ ආදරයටනේ. ඒ කියන්නේ හත්දිලව මේ වැරද්දක් කළා තියෙන්නේ මටනේ. ඇයි? ඔයා වෙන කෙනෙක්ට ලව් කියලා කියන එක මිතින් මට බබා හම්බෙන වගේ කේස් එකක් නේ නංගි. මේ කාර කියවන්නේ බානේ. මේ නංගි. හ්ම්. මේ ඔයාගේ මනමාලියෝ බැලිලා තියනා නේද? හ්ම්. ඒක නැත්තරම නැති වෙලා නැති බංගස්ථාන වෙලා ගියාට මේ ලෝකෙ වැඩිම සතුරු වෙච්ච එකම එක මං වෙන්නේ. ඇයි අනේ? ඒත් ඉතින් මේ අවංග කුළුඳුල් ප්‍රේමී නාමෙන් තමයි ඉතින් ආදරයට ඉතින් ඉතින් කවුද? මම. කාටද? කෙනෙක්ට මේ මම පස්සේ කියන්නම්කෝ. තාම හිත හයිය මදි දෙ කියන්නේ. මල කොලම්. පිළිලැච්ච ආවයි. ආ සන්තෝෂෙන් වාල්දි දෙකයි. SLT Speed Up Super Deals September 30 දක්වා පමණයි. ඡන්නේ බණ්ඩි හැමදාමත් New Deal Yogurt. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට safe තමයි මුළු ගෙදරම. අපේ ගෙදර විකුණන්න දාලා තියෙන්නේ. ඔය මට කිව්වේ? හැබැයි ඔයා දන්නේ නැහැ නේද කවුද එක් ගන්න හදන්නේ කියලා? කවුද? ඔයාගේ තාත්තේ ගන්න හදන්නේ. ඔයාගේ දෑවැද්දට දෙන්න. Okay.